ශ්‍රීලංකා පුදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතාගේ ජයතාවරු කිරීම සඳහා වූ ජනරැලියක් බිංගිරේදී ඊයේ පැවැත්ුණා. සමෘද්ධිය නතර කරනවා කියලා මේ ප්‍රතිපත් ප්‍රකාශනයේ කොහෙවත් නැහැ. විශ්‍රාමයට නවත්තනවා කියලා මේ ප්‍රතිපත් ප්‍රකාශනයේ කොහෙවත් නැහැ. යළි ඉන්දියන්ට සරකන්නේ නැහැ කියලා මේ ප්‍රතිපත් ප්‍රකාශනයේ කොහෙවත් නැහැ. හැබැයි දෙන සහනාධාර ලබා දෙන්න මුදල් හොයාගන්නේ කොහොමද කියලා ඉදිරි ප්‍රතිපත්ති ප්‍රකාශන තුනේම නැහැ. සජිත් මාධ්‍ය 20000 දෙනවයි කියනකොට පවුල් ලොච්ච 20කට මාසිකට කෝටි 4000යි. අවුරුදු දෙකක් වෙනවා කිව්වා. අවුරුදු දෙකට කෝටි 96000ක් හොයන්න ඕනේ. ඒ හොයන විදිය සජිත් ප්‍රේමදාස් මාධ්‍යගේ ප්‍රතිපත්ති ප්‍රකාශනයේ කොහෙද තියෙන්නේ? මේ ප්‍රතිපත්ති ප්‍රකාශනයේ තියෙනවා තාත්ත නතර කරපු දෙවැන්න සම්මර්ථන ව්‍යාපෘති අරහා මේ රටේ ඩොලර් ගේන්නේ කොහොමද කියන වැඩසටහන මේ ප්‍රතිපත්ති ප්‍රකාශනයේ තියෙනවා. අපිටේ වවන්න පුළුවන් හැම භෝගයක්ම අපි වවන්න ඕනේ. පැහැදිලිව අපි හදන ආණ්ඩුවක් තුළ අපි මේ රටේ වවන්න පුළුවන් හැම භෝගයක්ම වවනවා විතරක් නෙවෙයි මගේ ආදරේ අම්මේ තාත්තේ ඊළඟ පරම්පරාවේ ගොවි පරම්පරාවක් බිහි කරන්න අපි කටයුතු කරනවා කියන එකත් අපි ඔබතුමා උන්වහන්සේට මතක් කරනවා. ඔබේ දරුවා වෙනුවෙන් අලුත් රැකී රක්ෂා උත්පාදනය කරන්න ඕනේ. මම විශ්වාස කරනවා මේ රටේ උපාය ධාරී අපි බිහි කරන්න ඊළඟ වසර 5 ඇතුළත ණය ගෙවන්න පුළුවන් දියුණු රටක් බවට මේ මාතෘ භූමිය පරිවර්තනය කරන්න අපි කටයුතු කරනවායි කියන එක අපි ඔබතුමා උන්වහන්සේ දාමත් වාක්‍යෙකින් කියනවා. මේ අතර නාමල් රාජපක්ෂ මහතාගේ ජය තහවුරු කරන තවත් ජනලියක් පැවැත්ුණේ අලුත්ගමදී. ජනතා සේවය අපි පහසු කරන්න නම් අනිවාර්යයෙන්ම මේ රටේ රාජ්‍ය පාලනය, රාජ්‍ය යාන්ත්‍රණය, රාජ්‍ය සේවය ඩිජිටල් කරන්නට පරිවර්තනය විය යුතුයි. මම වගකීමකින් කියනවා මගේ ආදරය අම්මේ තාත්තේ අලුත් පරම්පරාවේ දේශපාලන බලවේගයක් විදියට, අලුත් පරම්පරාව නියෝජනය කරන දේශපාලනඥයෙක් විදියට මේ රටේ රාජ්‍ය සේවය ඩිජිටල් පද්ධතියට අපි අනිවාර්යයෙන්ම පරිවර්තනය කළා. ජනතා සේවාවන් කඩිනමින් සහ පහසුවෙන් ලබා ගන්න පුළුවන් ගෞරවාන්විත රාජ්‍ය සේවයක් අපි ගොඩනගනවයි කියන එකත් අපි ඔබතුමා උන්වහන්සේලා ප්‍රකාශ කරනවා. සමහරු පටලවගත්තු කාරණා කිහිපයක් තියෙනවා. එකක් 13 ව්‍යවස්ථා සංශෝධනය. මම පැහැදිලිවම කියනවා අපි ඉඳන් පොලිස් බලතල දෙන්නේ නැහැ. අපි දෙන්නේ නැහැ. හැබැයි සමහරු උත්සාහ කරනවා මේ 13 ජාතිවාදයක් කියන්නේ නැහැ. 13 කියන්නේ ව්‍යවස්ථාවක්. ඒක ජාතියක සම්බන්ධයක් නැහැ. අපි පැහැදිලිව මෙරටේ තමිල සංස්කෘතිය, ඉස්ලාම් සංස්කෘතිය ආරක්ෂා කරන්න අපි කටයුතු කරනවා. මොකද අපි සංස්කෘතියක් මත ගොඩනැගිච්ච ජාතියක්. බෞද්ධ සංස්කෘතිය කේන්ද්‍ර කරගෙන ගොඩනැගිච්ච රටක් වගේම මමත් බෞද්ධ සංස්කෘතිය කේන්ද්‍ර කරගෙන ගොඩනැගිච්ච තරුණයෙක්. අපි සංස්කෘතිය විශ්වාස කරනවා නම් අනිත් අයගේ සංස්කෘතිය අපි ආරක්ෂා කරන්න ඕනේ. හැබැයි සමහර දේශපාලඥ උත්සාහ කරනවා 13 වෙනි ව්‍යවස්ථාවත් ජාතිවාදියත් පටලව ගන්න. කරන්න පුළුවන් දේ අපි කියනවා, කරන දේත් අපි කියනවා. අපි උතුරට ගිහිල්ලා එක කාරණයකුත්, දකුණට ඇවිල්ලා තව කාරණයකුත් අපි කියන්නේ නැහැ. මොකද අපි අවංකයි. අපේ දේශපාලනය තුල අපි ජනතාව එක්ක ගනුදෙනු කරන්නේ. අපි ජාත්‍යන්තර සංවිධාන එක්ක ගනුදෙනු කරන්නේ නැහැ. අපි තානාපති කාර්යාලය වෙනත් රටක සංවිධානයක් සටහු කරන්න අපි ප්‍රතිපත්ති හදන්නේ නැහැ. අපි ප්‍රතිපත්තියක් හදන්නේ මේ මාතෘ භූමියේ මහ පොළොවේ පය ගහලා ජීවත් වෙන ඉන්න ජනතාව ආරක්ෂා කරන්න මිසක් වෙන කිසිවෙක ආරක්ෂා කරන්න නෙවෙයි කියන එක අපි ඔබතුමා උන්වහන්සේලාට කියනවා.